කොදෙම් ශ්‍රී ලංකා පළවෙනි T20 තරගයේ අවසන් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩලු 4ක පරාජයක් උරුම කරලා දීලා. ඇත්තටම තරගයේ ආරම්භයේ ඉඳන් අපි තරගයට අවශ්‍ය විදියට සෙල්ලම් කරන විදිය දැක්කේ නැහැ. මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 131යි. පසුගිය කාලේ තිබුණු ඩුබායි T10 තරගාවලියේ මේ ලකුණු ප්‍රමාණය හඹාගිය ප්‍රතිකරුව තමයි අද කොදෙව් කණ්ඩායම සතු වුණේ. ලකුණු 132ක් හඹා යන්න ආපු කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 50ක ආරම්භක කඩුලට සම්බන්ධතාවයක් තිබුණත් තරගයේ වෙනස් කරන පන්දුවාරයක් යවපු අකිල දනංජය තරගයේ 4වෙනි පන්දුවාරයේදී ඒ බෙද්දි හොඳින් පන්දුවට පහර දුන්නු එවින් ලෙවිස් ක්‍රිස් ගේල් එක්ක උපනායක නිකල්ස් පූරන් පන්දු තුනකින් පිට දවා ගන්න සමත් වුණා. මේ දක්ෂතාවයේ සටහන්ුනේ ශ්‍රී ලංකා ක්‍රීඩකේ කඩලු තෘත්වයක් ලබාගත් 4වෙනි අවස්ථාව විදිහට. ඒ වගේම ශ්‍රී ලංකා වෙනුවෙන් T20 තරගවල මේ හපංකම කළ 3වෙනි ක්‍රීඩකයා තමයි අකිල. අකිලට කලින් මේ හපංකම ලසිත් මාලිංග අවස්ථා දෙකකදී පෙන්වලා තිබුණා. එතනින් එක අවස්ථාවක නව ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මාලිංග පිට කඩලු 4ක් ලබා ගන්න සමත් වුණා. තිසර පෙරේරා තමයි ශ්‍රී ලංකා වෙනුවෙන් හැට්‍රික් දක්ෂතාවයක් පෙන්වන පළවෙනි පන්දු යවන්නා වෙන්නේ. T20 තරගවල ඉන්දියා කණ්ඩායමට එරෙහිව තමයි තිසර මේ හපංකම කරන්නේ. හැබැයි මේ තරගයේදීත් අපි ඉන්දියාව හමුවේ පරාද වෙනවා. ඊට පස්සේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලසිත් මාලිංග කඩලු තෘත්වයක් ලබා ගන්න සමත් වෙනවා. මේ තරගයත් අවසන් වෙන්නේ බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීලා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් T20 තරගයක ක්‍රීඩකෙක් ලබාගත් පිටපිට කඩලු 4ක් දවා ගැනීමේ වාර්තාව තියෙන්නේ ලසිත් මාලිංගට. මාලිගයේ මේ දක්ෂතාවයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගේ නම් නව ශ්‍රීලන්තේ පරාජය කරලා ජය ගන්නවා. ඊට පස්සේ තමයි අකිල මේ දක්ෂතාවය පෙන්වන්නේ. මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන්නේ පරාජය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩලු තෘත්වයක් ලබාගත් අවස්ථා හැම අවස්ථාවකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වෙලා තියෙනවා. පිටපිට කඩලු 4ක් දිනපු අවස්ථාවේ විතරයි අපි ජය ගන්න සමත් වෙන්නේ. T20 තරගවල කඩලු තෘත්වය පිටපස්සේ පරාජයනුත් එනවද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මොකද මේ වෙද්දී වාර්තා වෙලා තියෙන T20 කඩලු තෘත්වයන් 14න් අවස්ථා 10කම කඩලු තෘත්වය ගත්ත කණ්ඩායම දිනන්න සමත් වෙලා තියෙනවා. එවගින් පරාදුණු අවස්ථා 4න් අවස්ථා 3කදීම පරාජයට පත් වී තිබෙන්නේ අපි වීම තමයි කනගාටුවට කරුණ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.